අද දවසේ අපි මේ උතුරුබැද පළාත් මෙරිදිය දියවර අභියාන මධ්‍යස්ථානයක් වන ගල්කුළම පදවිසියපුර එක්සත් පුදුම මත්ස්‍යපැටවුන් නිෂ්පාදනය කිරීමේ සමිතියෙන් ක්‍රියාත්මක වන ස්ථානයටයි පැමිණෙන්නේ. එතනින් තමයි ඔයගොල්ලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයුබෝවන්. අපි ඇග්‍රිලැබ් තුළින් අද දවසේදී නැවත අලුත් ව්‍යාපාරයක් සම්බන්ධව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි හැමෝම කන්න කැමති මිරිදිය මාසු එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම කොරලි කන්න කැමති. ඉතින් මිරිදිය මාසය වගාවක් සම්බන්ධව අපි කරගන්න ආකාරය ගැන මූලික අදහසක් දෙන්න තමයි මේ උත්සාහය ගන්නෙ. අද දවසේ අපි මේ ඇවිල්ලා ඉන්නේ පදවිය ප්‍රදේශයේ අලිවංගුව ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වෙන පළාත් සභාව යටතේ දිවර සම්පත් මධ්‍යස්ථානයකට. ඉතින් එතනදී අපි සිද්ධ වෙන ක්‍රියාවන් එකින් එක බැලීම සිද්ධ කරන්න බලමු. හොඳයි, ඉතින් ඔගොල්ලෝ මත්ස්‍ය ඇති කිරීමක් බලාපොරොත්තු වෙනවා නම් අපිට විවිධාකාරයට ඒගොල්ලෝ ඇති කරන්න පුළුවන්. අපිට මඩ පොකුණක් හදාගෙන හදාගන්න උනත් පුළුවන්, මේ වගේ සිමෙන්ති ටැංකි විදිහට පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. ඉතින් ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඒ ටැංකියේ වපසරිය හදා ගැනීම සිද්ධ කරන්න පුළුවනි. මේ අවස්ථාවේ අපි අතරම මේ මධ්‍යස්ථානයේ මේ සම්බන්ධව කටයුතු කරන අපේ අජිත් මහත්මයා ඉන්නවා. ඉතින් එතුමාත් මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ අපි දකින්නේ ඇඟිල්ලන් දක්වා ලොකු කරන ලද මේ ගිෆ්තිලාපියන්ගේ පාවිච්චි වන ටැංකිය. මේ ඔබ දකින්නේ එතකොට ගිෆ්තිලාපියන්ගෙන් ඇඟිල්ලෝ විශාල සංඛ්‍යාවක් ඉන්න ටැංකියක්. ඉතින් කෑම ලබා දීම සිද්ධ කරනකොට ඒ කෑම ලබා ගැනීමට මේගොල්ලෝ පැමිණීම සිද්ධ වෙනවා. ඉතින් මේගොල්ලෝ රුපියල් 2.50 වගේ මුදලකට මේ ටැංකිය නලවි කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔබෙත් යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් තියෙනවා නම් මත්ස්‍යයන් නැති කරන්න අපිට කමෙන්ට් එකක් දාන්න. අපිට මේ ආයතනය සම්බන්ධ කරලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට අවශ්‍ය වන මේ මත්ස්‍ය පැටවුම් ලබා ගැනීම සඳහා. ඉතින් අපි මේ දකින්නේ මේ මෞසත්ව ඇති කරන ටැංකියක්. අපේ මේ මහතුරු දෙන්නා එකතු වෙලා සිද්ධ කරන්නේ ඒගොල්ලෝ මේ වෙනකොට මේ තිලාපියා පැටවුන් දාලා තියෙන මේ පැටවුන් අරගෙන ඇඟිල්ලන් දක්වා ලොකු කිරීම සඳහා ඒගොල්ලෝ වෙනම ටැංකිය වලට මාරු කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔබට පේනවා ඇති විවිධ වයස් කාණ්ඩවල ඉන්න මත්ස්‍ය පැටවුන් ඉන්නවා. මේගොල්ලෝ අරගෙන වෙනම ටැංකිය වලට දාන වෙනවා. අපි බලමු මේගොල්ලෝ මේක ඇල්ලීම සිද්ධ කරන ආකාරය සම්බන්ධ. මේ සත්තු බොහෝ විට ටැංකිය අයින කොටසේ තමයි ඉන්නේ මේ කුඩා මත්ස්‍ය පැටවුන්. මොකද මව් සත්තුන්ට පොඩි බයක් තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා දැල් පාවිච්චි කරලා මේ ආකාරයට ඒ සත්තුන් අල්ලා ගැනීම සිද්ධ කරනවා. හොඳයි, එතකොට දැන් අර මව් සත්තු ඉන්න ටැංකිය වලින් අපි දැක්කා දෛනිකව මේගොල්ලෝ කීටයන්ව අල්ලා ගැනීම සිද්ධ කරනවා. ඉතින් ඊට පස්සේ කරන්නේ අපි මෙන්න මේ තියෙන මේගොල්ලෝ කියන්නේ නම් මේකට මේ සිව් කියලා කියන්නේ දැලක්නේ. මේ විශේෂිත දැලක් තියෙනවා. ඉතින් මේකේ සිදුරු වල සයිස් එක තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ දැලට කරන්නේ අපි මේකේ වතුරේ මෙහෙම එල්ලලා තියෙනවා පේනවා ඔයගොල්ලන්ට. එතකොට ටැංකිය වලින් අල්ලගත්තු පැටව් කලවමින් ඉන්න එක එක ප්‍රමාණයට වර්ධනය වෙච්ච කට්ටි ඉන්න කට්ටි මේ දැලට තමයි අපි දාන්නේ. දැන් මම මේ සිදුරෙන් එළියට යන්න පුළුවන් කට්ටි තමයි මේ ටැංකියට ගිහිලා තියෙන. එතකොට මේක අපි කියනවා මේ පසුකීටෝ ඉන්න අවස්ථාව. පසුකීටෝ පළවෙනි අවස්ථාව වගේ ඉන්න කට්ටි මේ ඉන්නේ. එතකොට මේ දැලේ ඉතුරු වෙන කට්ටිය මොකද කරන්නේ? අපි ඊළඟ ටැංකියට ගෙනියනවා. ඉතින් එතකොට මේ තියෙන්නේ දැන් අපි අර පසුගීතයෝ අයින් වුණාට පස්සේ දැලේ ඉතුරු වෙන කට්ටිය මේකට ගෙනත් දාන එක තමයි කරන්නේ. එතකොට ඒගොල්ලොත් පසුගීතයෝ තමයි. හැබැයි ඊට පස්සේ තියෙන අවස්ථාවක ඉන්න කට්ටිය දැන් ඔයගොල්ලන්ට පේනවනම් මේ හරියන සත්තු සාපේක්ෂව ටිකක් ලොකුයි. හැබැයි මේගොල්ලෝ අපිට වැවකට දාන්න බෑනේ. මේගොල්ලෝ එතකොට වැවේ ඉන්න අනිත් මාළු විසින් එක්මනින් ආහාරයට ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මේකේ මේ සිදුර ටිකක් ලොකුයි. ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම කලින් අපි දැක්ක දැලට වඩා මේ දැලේ සයිස් එක ලොකුයි. එදා තරමක් ලොකු මාළු ඇසිත්තන් මේකෙන් මේ ටැංකියට ගමන් කිරීම වෙනවා. මේක ඉතුරු වෙනාට මොකද කරන්නේ? ඒගොල්ලෝ තමයි අපි ඇඟිල්ලන් දක්වා ලොකු කිරීමට ඒ අදාළ ටැංකිය වලට අපි ලබා දීම සිදු කරන්නේ. මේ විදිහට අල්ලගත්තු කුඩා ඇසිත්තන්ව අපි මේ සිව් එකට මේ net එකට අපි දැමීම සිදු කරනවා. එතකොට මේ net එකට දැම්මට පස්සේ වෙන්නේ මොකක්ද? මේකේ තියෙන සිදුරු තුලින් එළියට යන්න පුළුවන් මත්ස්‍යයන් ටික මේකෙන් එළියට යනවා. ඒ අනිත් කට්ටිය මේක ඇතුලේ හැමම ඉතුරු වෙනවා. ඉතින් ඒ ඉතුරු වෙන කට්ටිය තමයි අපි පාවිච්චි කරන්නේ ඊළඟ අවස්ථාව සඳහා. විශේෂයෙන් දැන් මේ වයසේ ඉන්න කට්ටියකින් පස්සේ ඉතුරු වෙන කට්ටිය නම් අපි ඇඟිල්ලන් සඳහා යොදා ගැනීමක් කරනවා. දැන් මේ අභියාන ක්‍රියාවලියේදී අපිට මව් සත්තු ඉන්න ටැංකිය මේගොල්ලන්ගේ පිටර ටික ලබාගෙන ඒකෙන් අපිට පුළුවන් වෙනවා
කීටයන්ස ඇසිත්තන් හදා ගන්න. එහෙම නැත්නම් අපිට වෙනමම පිටර ටික වෙන් කරලා වෙනමම අපිට වාතනය කිරීම තුලින් පැනව ලබා ගැනීම කියාවලිය සිදු කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේ මහා පරිමාණයෙන් කරන මේ වගේ මධ්‍යස්ථානවලදී නම් කරන්නේ මේ ඉන්න මෞසත්තුත් එක්කම තමයි පැටව නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් පිටර දාලා ඒගොල්ලෝ මෞක රකින්නන ඕගොල්ලෝ දන්නවා තිලාපියා කියන කට්ටිය. ඉතින් ඒකෙන් පැටව බිහි වුණාට පස්සේ මුලින්ම ඉන්නේ කීටයානේ සතියක් ගියාම අපි කියන්නේ ඒගොල්ලෝ ඇසිට් ඕනේ. ඒතර ඇසිට් තමයි අපි අර වෙන් කරගෙන අදාළ සිව් නැත්තම් දැල් භාවිතා කරලා ඒගොල්ලෝ වෙන් කිරීම කරලා ඊළඟ පොකුණුවට දැමීම සිද්ධ කරන්නේ. ඉතින් ඔය විදිහට අපි වර්ධනය කර ගන්නවා පොකුණු මාරු කරමින් සාමාන්‍යයෙන් දවස් 35 යනකොට මේගොල්ලෝ ඇඟිල්ලන් බවට පත්වීම සිද්ධ වෙනවා. අර රජය අනුමැතිය නම් තියෙන ඒගොල්ලෝ වැව් වලට දැමීම සඳහා ලබා ගන්නවා නම් දවස් 45ක් යනකොට තමයි ඒගොල්ලෝ මිලදී ගැනීම කරන්නේ ඇඟිල්ලන් වශයෙන් ඒගොල්ලෝ ඊළඟ ජලාශ වලට හඳුන්වා දීම සඳහා. හදාගන්න මේ ඔබ නැවත දකින්නේ මිරිදිය මාස්සේ වගාව සඳහා සාදන ලබන මඩ පොකුණක් ආශ්‍රිත නිර්මාණයක්. ඉතින් මෙතනත් පොකුණු සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතනදී අපි කියන්න ඕනි කාරණාවක් තියෙනවා. දැන් මෞසත්තු තෝර ගන්නකොට ඒගොල්ලෝ මොදින්ම වර්ධනය වෙච්ච කට්ටිය තමයි අපි තෝර ගන්න ඕනේ. අපි කියන්නේ ටිකක් අධික වර්ධනයක් සහිත සත්තු. මේගොල්ලන්ගේ බර ග්‍රෑම් 110 වගේ ඉක්මවා යනකොට තිලාපියා කියන අයගේ විශේෂයෙන් අපි කතා කරන ගිෆ්ට් තිලාපියානේ මේගොල්ලෝ පිටර දැමීම ආරම්භ කරනවා. මේගොල්ලෝ සාමාන්‍ය ස්වභාවික අභිජන්‍ය කරන සත්තුනේ. හැබැයි ඒ කාරණේදී ඒගොල්ලෝ පිටර දානවා නම් ඒගොල්ලන්ගෙන් එන පැටව අපේ මේ ක්‍රියාවලිය සඳහා වැව් වලට දාන්න හෝ විනත් කාට හරි පොකුණක ඇති කරලා මේගොල්ලන් ආහාර සඳහා ගන්න තරම් ප්‍රමාණවත් වර්ධනයක් පෙන්වන්නේ නැහැ. එද අපි සාමාන්‍ය මෞසතේ තෝර ගන්නකොට එයා ග්‍රෑම් 360කට එහා ගියාට පස්සේ පිටර දාන කෙනෙක් නම් ඒ කියන්නේ හොඳ ඉක්මනින් වර්ධනය වෙච්ච සතෙක් ප්‍රමාණවත් වර්ධනය වෙච්ච සතෙක් අන්නේ මෞසතේ තෝරගෙන තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ වෙන්නේ. ඉතින් අපි මේ මෞසත්තු පොඩක් අධ්‍යයනය කරන්න හදන්නේ ඒ සඳහා මේ අපේ මහත්වරුව එකතු වෙලා මේ මත්ස්‍යයන් අල්ලා ගැනීමට පාවිච්චි කරන විශේෂිත දැල යොදා ගැනීමක් කරනවා. සාමාන්‍යයෙන් වතුර මට්ටම අඩු කරන්න ඕනි. ඉතින් මේ වෙලාවේ මේ අපේ මේ කර්තව්‍යය සඳහා ප්‍රමාණක් මේක කරන්න නිසා අපි මේ වැඩේ කරනවා. ඉතින් කෑම ටිකක් දැම්මම මේ පැත්තට සත්තු එනවා. ඒ සත්තුන් අපි මේ විදිහට දැල යොදාගෙන අල්ලා ගැනීම සිද්ධ කරන්න තමයි මේ ක්‍රියාවලිය අපි සූදානම් කරගෙන තියෙන්නේ. ඉතින් බලන්න මේ දැල අපි ගත්තොත් එහෙම යට ඊයම් මුන්සන් දාලා තියෙන නිසා පුළුවන් වෙනවා මේ පල්ලෙහැයින්ම ඇදගෙන එන්න නැත්නම් යටින් ඒගොල්ලෝ රිංගලා යනවා. ඒගොල්ලෝ යටින් රිංගලා යනවා. එහෙනම් අපි බලමු අල්ලගත්තට පස්සේ මේ සත්තුන්ව. දැන් ඔයගලන්ට පේනවා මෙතන සත්තු විශාල සංඛ්‍යාවක් ඉතින් විශාල ප්‍රමාණයට වර්ධනය වෙච්ච මෞසත්තු මේ ඉන්නේ. විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි එක සතෙක් අරගෙන අපි අජිත් මහත්තයත් එක්ක කතා කරලා බලමු මේ ගිෆ්ට් තිලාපිය අඳුරගන්න විදිය පොඩ්ඩක් කොහමද කියන එක. ඉතින් මේ සත්තු පේනවා ටිකක් දඟලනවා එහාට මෙහාට පනිනවා. අජිත් මහත්තයා අපි එක්කෙනෙක් අරගෙන චුට්ටක් අපි කියලා දෙමු බලන්න මේ ගිෆ්ට් තිලාපියා චුට්ටක් අපි අඳුරගන්න ආකාරය අනිත් අයගෙන් චුට්ටක් වෙනස් වෙන විදිය වගේ පුළුවන්ද කියලා පේනවද බලන්න ඕගලන්ට ඉන්න මාළු ප්‍රමාණය. දැන් මේ තමයි ගිෆ්ට් තිලාපියා. මේ ගිෆ්ට් තිලාපියාගේ පිරිමි සතේ මේ පිරිමි සතාගේ ලක්ෂණයක් මේ තියෙන්නේ. මේ පිරිමි සතා මේ පිරිමි සතා මේ පිරිමි ගිෆ්ට් තිලාපියා කියලා තෝරගන්නේ මෙන්න මේ ආකාරයට ඉරි හතක් තියෙනවා. ඉරි හතක්. ඉරි හතක් තියෙනවා. 1 2 3 4 5 6 7යි. මිරිකුත් මේගොල්ලන්ගේ ශුක්‍රාණු පිටවීමකුත් වෙන්න පුළුවන්. මෙන්න මෙයා ගෑනු සතා. එතකොට මේ විදියට අඳුර ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි වරල් අල්ලලා බැලුවොත් සාමාන්‍යයෙන් සිනිදුයි සින මේගොල්ලන්ගේ. එතකොට මේගොල්ලන්ගේ අපි බඩපැත්ත මිරිකොත් එහෙම බිත්තර එළියට එමක් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් ගෑනු සතා පිරිමි සතා අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට වරල් වල මොනවා හරි වෙනසක් තියෙනවද ජීත් මාත්‍රේ අනිත් අයට වඩා විශේෂ වර්ණ වල මොනවා හරි gift තිලාපියාගේ? gift තිලාපියාගේ වෙන වෙනසකට තියෙන්නේ මේක තමයි. ඔව්. මේ අමතරව මේ ඉර තමයි. ඉර තමයි ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ අඳුර ගැනීම සඳහා පාවිච්චි කරන්නේ නේ.
මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි අපි දැන් කොමන් කාප්ලා වගේ ගත්තොත් එහෙම නම් අපි වෙනම හෝමෝනෙම ඉදීම සිද්ධ කරන්න ඕනි මේගොල්ලෝ ඕගොල්ලන්ටම සාමාන්‍ය හදාගත්තු පොකුණක් තුල මේගොල්ලෝ ස්වභාවික ලෙසම ප්‍රජනනය කරලා පැටව දාන එක ඇත්තටම විශේෂිත වාසියක් වෙනවා ඉතින් අපි අනවණන් මත්ස්‍ය වගාවට මිරිදිය කර්මාන්තයෙන් මේ ගිෆ්තිලාපියා කියන එක නේ ඉතාමත්ම හොඳ වෙනවා මේ කාර්යය සිද්ධ කරගන්න එතකොට අපි ගත්තොත් එහෙම නයිලෝ ටික දැන් මෙයාගේ අර ගිෆ්තිලාපියා වගේ මෙහෙම බලන්නකො විශේෂිත වෙනසක් අපිට පේන්නේ නැහැ මෙයාලගේ වරල් වල කෙලවර තියෙනවා රෝස පාට රතු පාට හුරු ගතිය. ඉතින් ඒකෙන් තමයි අපි ලේසියෙන් නැත්නම් හැඩය බොහෝ සෙයින් ගිෆ්තිලාපියා නයිලෝ ටිකයි කියන දෙන හැඩයෙන් සමාන වෙනවා. නමුත් මේ කියන ලක්ෂණ වලින් අපිට මේගොල්ලෝ වින් කරලා අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ මේ දීවර මධ්‍යස්ථානය තුල සිද්ධ වෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධව. දැන් ඔයගලට මෙහෙම ගැටලුවක් එන්න පුළුවන්නේ. දැන් මේ මෞසත්තු ඉන්න මේ ටැංකියේ අපි අඛණ්ඩව මේ සතු තියා ගන්නවද කියන එක. දැන් මේ ආයතනය තුල නම් සාමාන්‍යයෙන් සෑම අඟහරුවාදාම ඔය දැල් පාවිච්චි කරලා ඉන්න පැටවුන් අල්ලා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට කාලයක් යනකොට අපි ඒවා ඒගොල්ලෝ වෙනමම ගණනය කිරීම කරනවා. හැම අඟහරුවාදාම ලැබෙන පැටව සංඛ්‍යාව මේ ටැංකියෙන් කීයද කියලා. ඒතර යම් කාලයක් යනකොට මේ පැටව සංඛ්‍යාව අඩු වෙන බවක් ඒගොල්ලන් තේරෙනවා. ඒ අඩු වෙනකොට ඒගොල්ලෝ තීරණය කරනවා මේක ඇතුලේ මග හැරිච්ච අර අපි ගණ්ඩ ගියපු පොඩි පොඩි ඇසිත්තු මග හැරිලා දැන් ඒගොල්ලෝ ඇඟිල්ලන්ටත් වඩා ටිකක් ලොකු වෙච්ච සත්තු බවට පත් වෙලා ඒගොල්ලෝ මේ මාළු පැටව කන නිසා එහෙනම් කරන්නේ මොකද අපි අලුතෙන්ම ටැංකියක් ඒ කියන්නේ මේ වෙනකොට හිස් කරලාද ටැංකියක් අලුරුවේම ගහලා මේකේ මූලික දේවල් සකස් කිරීම සිද්ධ කරලා අන්න මේ මෞසත්තු ටික අරගෙන අපි නැවතේ අලුත් ටැංකියට හඳුන්වා දීම සිද්ධ කරනවා හොඳයි එතකොට දැන් ඔබට මේ පෙන්වන්න හදන්නේ අපේ හිස් කරන ලද ටැංකියක් මොකද අකණ්ඩව මස්යන් දාන්න බෑ හැබැයි අපේ වාසනාවට මේ ගිෆ්තිලාපියාට කියන තරම් ලොකු රෝග තත්ත්වයක් නැහැ ඒකයි අපි කියන්නේ ඕගොල්ලන්ට මේ සත්තු ඇති කරන්න පුළුවන් නම් ලොකු වියදමකින් තොරව මේ වගේ දේවල් වලට මේක ලාභදායක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන් ඉතින් අපි මේව දැන් ඕගොල්ලන්ට පේනවා විතර විශාල ටැංකියක් තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් අපි යට කොටස කොමත් සිමෙන්ති දාන්නේ නැහැ ඔය විදිහට මඩ පොකුණක්සේ තමයි අපි සකස් කිරීම සිද්ධ කරලා තියෙන්නේ मेक अभी हम कालिया मेम तीन अरलास मेकन अभी अलहुन यदीम करण यदि एक विशेषम रोग कारके अंट पी एच आगे नियत करगण अनावास सत्ना ऐन करगनीम सदा ये मूलिक अरमुन करगण सिद्ध कर मेघा भी कानी असूभ के අජිත් මාත්‍යතුළු මේ මහතුරු අපිට ප්‍රකාශ කරන්නේ ඉතින් මෞසත්තු දානවා නම් අපි අලුහුණු දැමීමෙන් පස්සේ මේ ටැංකියට අපිට එකතු කරන්න පුළුවන් මේ මෞසත්තු නිවැරදි ආකාරයට ජලය උනාත් මේ හදන්න පස්සේ හැබැයි අපි පැටවුන් මේකට හඳුන්වා දීමක් කරනවා නම් අපිට ඇසිත්තෝ ඇඟිල්ලන් දක්වා ලොක් කරගන්න මේ පැටව හඳුන්වා දීමක් කරනවා නම් ඔය කියන වැඩේට අමතරව අපි දන්නවා මේකට ගොම දාන්න පුළුවන් වියලි ගොම හේතුව තමයි මොකද ඇල්ගී හැම වර්ධනය කරගන්න ඒගොල්ලන්ගේ ආහාර ඒක ස්වභාවික හැදීම තමයි අපි නියුතු කුටිම ආහාර ප්‍රමාණය මොකක් කරගන්න පුළුවන්ද අඩු කරගන්න පුළුවන් වෙන නිසා එන එකට අපි මේ වගේ ටැංකියකට උර පහක් හයක් වගේ ප්‍රමාණයක් දාලා මේක පෝෂක තත්ත්වය ඇති කරන්න පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ මත්ස්‍ය ආහාර වර්ධනය කිරීමට මේ විශාල පොකුණු වලට ජල සම්පාදනය කිරීම මෙන්න අපිට වතුර යම් කාලවලදී කොටසක් අයින් කරලා ඇල්ගීයම පාලනය කරන්න නැවත වතුර ඉදීම සිදු කරන්න ඕනි. ඒතර මේ ඔබ දකින්න විතර මේ සරෝවක් සාදලා තියෙනවා. ඒක මේ සරෝවේ අපිට පුළුවන් වෙනවා මෙලාව කරකවීම තුළ භ්‍රමණය කිරීම තුළ මේ සරෝව ඔසවලා ඉතින් වතුර මේ කාණු පද්ධතිය හරහා ඉවත් කිරීම සිදු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ කාණු පද්ධතිය ඔස්සේම ලැබෙන ජලය මේ විතර ජල සැපයුම් නරය ඔස්සේ ටැංකියට අවශ්‍ය වන ජලය ලබා දීමට සිදු කරන්න පුළුවන් වෙන ඉතින් ඔයගලට පේනවා මෙතන විශාල ප්‍රමාණයක තිලාපියා මත්ස්‍යයන් සංඛ්‍යාවක් මේ හරිය ගැන්සෙනවා. ඉතින් මෙවැනි පොකුණක් නිර්මාණය කර ගැනීම තුළින් ඔබට සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. හොඳයි එතකොට අපි ඊළඟට ඔයගලන්ට පෙන්වන්න හදන්නේ දැන් මේ අපි ඇතිකරන මිරිදිය මත්ස්‍යයන් සඳහා විශේෂයෙන්ම තිලාපියා මත්ස්‍යයන් සඳහා අපි පාවිච්චි කරන ආහාර වර්ග මේතකොට මේ මහත්මයාලා මේක හදා ගන්නවා විලඳපලින් මිලදී ගැනීමක් කරන්නේ නැහැ එහෙම කරන්නේ නැතුව මේක හදාගෙන තමයි මේ සතුන්ට කන්න දීම සිද්ධ කරන්නේ එතකොට මේ තන තියෙන ප්‍රධානම සංඝටක තුන් දෙනෙක් එකෙනේ තමයි හාල් මැස්සෝ ඒ වගේම තමයි පොල් පුන්නක්කු තුන්වෙනෙක් කෙනා තමයි අපිට සාල් නියුඩ් සහිතව අපිට හම්බ වෙනවා අර වී මෝලෙන් අයින් වෙන කුඩු කියන කෙනා.
अत्र मे तुंदेना एकटेका अनुपातेन अरगन हुदर वेगोल्लो अमरगन्न ओने अमरला एकटेका अनुपातेन अरगन मे मिश्रकल्ल हदागत्तु केना तमा अपि ओय कथा करन कीटयागे इंदला इरासे असित्तांगे सह एंगिल्लान सह अड्वास अपि एतनिन एहाट यान ए सत्तु सिरु दिनाटम आहार वशयेन लबा देन्ने एवागेम मौ सत्तुन्ट ब्रूडर्सट लबा दीम सिद्ध करन्ने मे आहार संघटकेम तमा इतिन एहेनम मे आहार लबा देमिन हबै इतिन अपि लाभदायक करगन आम सदा पुलवंतर मे प्रमाण अड़ुंतरम हाई स्वाभाविक आहार सत्ट लबागनीम हेक्यून पति सकान पुलवाड़ हुदेनो वियदम अड़ुनिशा विशाल वसेन अभी वियदम अड़कान पुलवामेन आहार सदा पत्रपद त्यागंड अतर मृदी मत्स्यवगा करण वड़ा वेदगत अभी नोमिले वतुर्गंड पुलवंतना को जलाशय आसंतरण वड़ा सुदुशन यन वियदमीन सीन त्याखतलेख प्रमाण वियदयानी ये पोहन वाल वतु लबा दीमक मूलिक अवश्यता इटुकर दीम सदा इधना अब मंगिताने आहार संबंध धनवत्म पिंडद अभी मत्स्यपेटौन सदहा इगुलांगे कीटावस्थावन सदहा सजीवी आहार लबा दीमक सिद्धकरण उपमे दकिन्नीतिन आटिमिया कियन कुडा जीवी विशेष हदागनीम सिद्धकरण एकाई අපිට වෙලඳපොලෙන් නේකොල්ලංගම මිලදී ගන්න පුළුවන් තරමක් මිලදී ගන්නකොට ගාන වැඩි වෙනවා. ඉතින් ලුණු සහිත වතුරක මේගොල්ලෝ පැය 24ක් දාලා අපි හොඳින් වාතනය කරොත් අපිට පුළුවන් වෙනවා මේ කුඩා පැටවුනේවත් නොප්ලියාවන් ලබා ගන්න. ඒගොල්ලන්ගෙන් අර බිත්තර නැත්නම් බීජාන්න වැඩිපුර තියෙන නිසා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් විදියට මත්ස්‍ය පැටවුන්ට මේක සජීවී ආහාරයක් විදියට ගැනීම සිද්ධ කරන්න පුළුවන් වෙනවා. इधन मे ओब दकी सजीवी नोप्लियावान दंगलमीन सिटी अवस्थाव मेकि वतुटिक युवत्कट पुलवाम बिनावा मे सत्ना अपे तिरापिया पेट उंट आहार लबा दे मेतना पेन टैंकी समूह तीन यदि मे टैंकी वाल उगला पेन मे एम दलावरण दल तीन सीलम टैंकी वटेट ఇహలిన్ దల్దమీ మాకు సిద్ధకరణ ఇహలిన్ దల్దమీ సిద్ధకరణ వివిధ పక్షి నవిల్ల మత్స్యాన్న ఆలాగనిమ వలక్పాలీమ సదా మే వటేర దల్దీమ సిద్ధకరణ ఉదాహరణకు ఇప్పు మేకట యాన్న బులోని దియబల్ల వగే సత్తు ఎన్న బులోని అత్ర ఏ సత్తు పెమినీమ వలక్పన్న తమాపి మిర్దియ మత్స్య వగా పొకునక వటేట దల్దీమ సిద్ధకరణ మే ఎదకొడ ఒబ దకిన్నే మే ట్యాంకీ ఉడిన్ దాలా తీన దలక్ అపి ఇస్సలత్ కతా కరా సత్తు ఆహారేట గన్న వివిధ పక్షిన్ ఇన్నో ఏకొల్లంగే నారక్షా కరగన్న ఏవగే మేకే తీన్ ఆంగిల్లో సహా ఆంగిలంట వడా లుకు వెచ్చ సత్తు ఇన్నో ఇతర అపి కివ ఆంగిల్లో నం 2.50 గాన మిలది గనిమక్ కరన్న పులువన్ మే ఆయతనే ఇట వడా వర్ధనే వెచ్చ సత్తు ఇన్నో నం రూపాయల్ 5 కట గన్న పులువని ఇతిన్ ట్రాన్స్పోర్ట్ ఎక సదా విశేషిత బౌసర్ మేకొల్ల గావ తీనవ इधर अन्वाबर दिशिके गिनियान पुलवांग एंगिल्लांग हेत्तपंद हाके बहुसरे रुपया हार दाके अड़ मुदल कट मेघ ट्रांसपोर्ट कर लेना इधन को एंगिल्लांग हेत्तपंद हाक एक वराय मनो तो पोलिथीन बैग मनो तवश्य विन्ने ऑक्सीजन गहन के लिए विशेष कक्षने ए सीलम पासवांग तीन बहुसर तीन इंकोट अवश्य ना अभी संबंध कराने अभी पुलवां मैं आयतने संबंध कल दिन मैं मत्स्य पेटों लागे सदा मालून गिनियाम सदा भावितागरण विशेष वर्गे लोरी रत्य सहित टैंकी तम मे बदाकी मेघ टैंकी हयाक पवती नवा यदि एक आवश्यम वातने सपेन गमतम मे लोरी गिनियाम सिद्धवेन्नीट मालूंट अवम हानियन वेड़ दुर्घट प्रवाहणेकर पुलवांग इधटा तवश्यना मेघ संबंध करगा पुलवांग इतम अड्डू मुदल घट मेघोल प्रवाहणेकरी सिद्धकना मे राज्य आयतन मागे आयतने इन अभी मे सील मतृ गुड़क मेकर उदौकर अभी उगलांग संबंध में उगलांब मे मृदी मत्स्यवग संबंध धनवत्कर अभी आयतने सह महत्व शिवग्रहण विस्तृतिवंत अभी इकमनी अलुक वीडियो बहमोटे नवा मे मृदी मत्स्यवग संबंध तव अड़ी कथाकर अत्याद कथाकर विशेष में गिफ्तिलापिया कहीं तब ओणतरा मीन मेकोल इन रेड तिलापिया इरासे गोल्डन तिलापिया ఇవాగే మా కొమన్ తిలాపియా నేద మే కొమన్ కాప్లా ఇయా మేవగే కట్టి గొడక్ తినో ఇదిం ఏగొల్లో అపి ఇద్రేది ఆగొల్లంట ఏ సంబంధవ ధన్యవత్ కరన్న బలాపృత నేన అద దవసత అపి నతరవేన